පෙන්වත් ඔබ හම දෙෙනනාටම. සවන්ින් සවනෑසෙන තතාගත බුදුබන ඔබේ හදවතට සමීපකරමින් සාදු ජීවිතයට මගකයා දෙෙන පින්වත් හෝරාවක් සජීවලෙසින් ආරම්භකිරීමට සූදානම් වන මේමොහොත. මෙ දේශනාාව පැවැත්වීමට අප සිදු කලා ආරාධනාව පිළිගෙන දම් සබහ මණ්ඩපේට වැඩමකොට සිටින ගෞරවනීය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ. කොළඹහත බෞද්ධලෝක මාවතයේ, අතුළ දස්සන බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ අධිපති. අමරපුර සිරි සද්ධම වංශ පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක දුරන්දර මහෝපාධ්‍යාය සද්ධර්ම ජෝතික දජ ත්‍රපෙනකාචාර්ය පූජනීය බොරැල්ලේ අතුළ ගෞරවනි අනුනායක හිපාණන් වහන්සේ අභිහම දෙනාම සාධනාධ පාතමින් නමස්කාරපූරොකව පිළිගනිමෝ. අවසරයි අපේ හා මුදුරුවනේ. සාධූසාධූසාධෝ. අද මේ දේශනාවේ දායකත්වේ ධර්මෙන් කටයුතු කරන්නේ කොටිකාාවත්තේ පදිංචි මාලනී වරාවිට මහත්මිය සහ දරුවන් දෙදෙන චින්තක සහ හසිිනි එවගේම ගාමිණී මාධවී කියෙන ඒ බෑනාසාහල් ලේලිය ඇතුළු පවුලේදු දරුවන් පින්වතුන්. අභයාරාධනා කරමු කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ ප්‍රථමකොට, ලොතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා මල්පූජාවන්න සිදුකර ඉන් අවසන දේශකෑණන් වහන්සේට දැහැත්වට්ටියේ පිළිගන්වා ආරාධනා කරන්න මේ පින්වත් පිරිසට. සාසාූ සැදහවත්න්නේ එසේ නම් ඔතුම් බුදුබණ පදයක් අසන්නට පෙරාතුව තුන් සිත පහදාගන්නට බෙවතුමූ සදහම් ස්වරේ අසන්නට පෙර අභිහැම දෙනාම තිසරන සහිත පංචශීලය සමාධන්වීමට සාධනාදයක් පවත්වා තෙපරක් නමස්කාරය කියමු අවසරයි අපේ හා මුදුරුවනේ. සාධූ සාධූ සාධූ. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධන් සරනංගච්චාමි බුද්ධන් සරනංගච්ච හාමි දම්මං සරනංගච්ච දම්මං සරනangaචහාමී සංගං සරනangaචచාමී සංhangං සරනangaචමී දෘතියම් පිබුද්ධං සරනගචచාමී දෘතියම් පි බුද්හං සරනangaచම දෘතියම් පිදම්මං සරනangaච දතිම් පි දම්ම සරනangaచම නතියම් පි සංhangං සරනගచමී දතිම්පි සංhang සරනanga chaමී තතියම් පිබුද්ධං සරනගచමී තතිම් පි බුද්හ සරනangaచම තතියම් පිදම්මං සරනangaච තයම් පි දහම සරනangaත් చම තතියම් පි සංghanං සරනanga තතියම්පි සංඝන් සරණංගච්චාමි තිසරන ගමනං සම්පන්නන් ආම බන්තේ පානාතිපාතාවේරමනී සික්කා පදන් සමාධයාමී පානාතිපාතා වේරමනී සික්කාපදන් සමාධයාමි අධන්නදානාවේරමනී සික්ක පදන් සමාදයාමින් අති අදාන වේර්මණී සික්කාපදන් සමාධියන් කාමේසු මිච්චාචාරාවේරමනී සික්හ පදන් සමාදයාමින් කාමේසු මිච්චාචාරා වේර්මණී සිකාපදන් සමාධියන් මුසාවාදාවේර්මනී සිකා හා පදන් සමාධයාමින් උසාවාදහා වේර්මණී සිකාපදන් සමාධයාමි ශුරාමේරය මජ්්‍ය පමාදටහනාවේරමන්නේී සික පදන් සමාදයාමින් සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී සික්කාපදන් සමාධයාම තිසරණන සද්ධන් පංචසීලන්දම්මං සාදුකං සුරක්කි තංකත්වා අපපමාදේන සම්පාදේ ආමබන්තේ සදු ස සමන්තා චක් වාලි සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් නම්ම සවන කාලෝ අයං භදන්තා දම්ම සවන කාලු අයං භදන්තා දම්ම සවරණ කාලු අයං භදන්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ඩස්ස. නමුතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ඩස්ස භගවාතිවචනං සෙට්හන් භගවාති පද මුත්තමං. ගරුගාරව යුත්තෝසෝ භගවාතේන බුච්චතිති සම්බෝධිමහා විහාරාධිපති අපේ බොරලන්දේ වජනඥාන ස්ථවිරතුමන් ප්‍රධානව විහාරස්ථ පූජ්‍යතර මහා සංඝයා වහන්ස දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන මාලනී වරාවිට මැතිනිය දරුවන් දෙදෙනාවන චින්තක මහත්මා හසිරිි මහත්මිය ගාමිනී බෑනනුවන් මාධවී ලේලි ඇතුළුකොට එම පවුලි සත්පුරුස පින්වත්. බණහන වෙලාවයි. අද දවස බෞද්ධයා නාලිකාව විසින් සජීවීව සිදුකරනු ලබන, මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහාෙන් මාලනී වරාවිට මැතිනියත්, එවගේීම එම දුවනියත් පුතනුවනුත් කළ ඇරයුම සතුටිම් භාරගත්. බෞද්ධයාන් නාලිකාව කියල කියන්නේ අද, ලංකා ධරණතලයේ පුරාමත් මුළු ලෝකේමත් ජීවත්වන බෞද්ධ අබෞද්ධ සියලූ පින්වතුන්ගේ ශ්‍රද්ධාදී ගුණධරම වර්ධනය සඳහාෙන් අවශ්‍ය කරන විවිධාකාර ආගමානුකූල වතාවස් සිදුකරන, ධර්මදේශනා පවත්වන ධර්මසාකච්ඡා කරන පුුණ්‍යායතනයක් හැටියට සඳහන් කරන්න ටෝනෙ. අද දවස මේවුතුම් ධර්ම දේශනාව සජීවීව සිදුකරලීම සඳහා කළ සැදැහැති ගෞරවාන් විිත ඇරයුම සතුටිම්භාරගත් බණටිකක්කහම් මාත්තුකාවට ගත්ති භගවාති වචනං සෙට්හන් බගවා කියන වචනය ශ්‍රේෂ්ඨ වචනයන් බගවාති පදමුත්තමාං භගවා කියන පදය උතුම් පදයක් ගරුගාරව යුත්තෝ සෝ ගෞරවනීයත්තයට වන්දනීයත්තයට පූජනීයත්තයට යම් කෙනෙක් පත්වන්නේ නම් ඔහුට භගවා තේන වච්චති බගවා කියන වචනය පාවිච්චි කිරීම උචිතයි සුදුසුයි ගැලපෙනවා කාටද පිංවත්නිමි භගවා කියල බුදුරජාණන් වහන්සේට බුද්ධවන්ස පාලියෙහි භගවා කියන ගුණේ කොටස් තිස් දෙහකට බෙදලා අති දීර්ග විස්තරයක් කරනවා බුද්ධගෝස මහාසාමින්ද්‍රයන් වහන්සේ විසින් විශුද්ධි මාර්ගය නැමැති පොතේ කොටස් හයකට බෙදලා අති දීර්ග විස්තරයක් කරනෝ. කාලවෙලාවෙේ හැටියට ඒ පිළිබඳ කෙටි ධර්මානු ශසනාවක් කරන්නට පැහැදිලි කිරීමක් කරන්නට, බලාපොරොත්තුවෙන් කොටස් හය පිළිබන් ඒ කොටස්හය තමයි අයිස්වරිය භාග්‍ය යස භාග්‍ය ශ්‍රී භාග්‍ය ධර්ම භාග්‍ය කාම භාග්‍ය ප්‍රයත්න භාග්්‍ය භාග්‍ය කියන වචනෙ තීරුම භාග්‍යවන්තයි පුුණ්්‍යවන්තයි කියන අදහස් එනෝ ප තතාගත බුදුරජාණන් වහන්සේ භාග්‍යවත් වූයේ පුුණ්්‍යවත් වූයේ මුණවාටද. එක අයිස්වරිය භාග්‍ය යසයිසුරු සම්පත් භවබෝග සම්පත් පරිවාර සම්පත්. මේ අයිස්වරිය භාග්‍ය බෙදනුව නැවත කොටස් හතකට පින්ගද. දීශවර සමාධි සමා පත්දීස්වර චිත්තේස්වර ධර්මේස්වර ලෝකේස්වර සංගහේස්වර ගනීස්වර කියලා. ඊස්වර කියන වචනෙ තේරුම අධිපතිගේන. විහාරා දීශවර විහාරස්ථානයට අධිපද. ලංකා දීශවර ලංකාවට අධිපති බුදුහාම්දුරු ආධිපතිත්වේ දැරුවේ මොනුවන්ටද දිස්වර එර්දි ප්‍රාතිහාරිය පෑමි ඊශ්වරභාවේ එර්දි ප්‍රාතිහාරිය පාන්නට පුළුවන් බුදු පසේබුදු මහරහත් උතුමනට ලෞකික දිහාන උපදවගත්ත භික්ෂූන්ට ලෞකක දිහානු උපදවගත්ත රිසිවරුන්ට එර්දි ප්‍රාතිහාරිය පාන්ට පුළුවන් තතාාගත බුදු කෙනෙකුට පමණක් සීමාවුණු එර්දි ප්‍රාතිහාරිය කොටසක්තියෙනවා. ඒවට කියනු යමාමහා පෙළහර කියල. යම කියන වචනිතේරුම දෙකයි මොනවාදීතකොට දෙක තතාගත බුදුරජාණන් වහන්සේගේ එ රෝම කූපයකින් රෝම ධාතුුවකින් ගිනිි කඳා. මේ විදිහට තවත් රෝම ධාතුවකින් ජලකඳක් ගිනි කඳක් ජලකඩක් එකවර මවාපාමින් පෙන්වන ප්‍රාතිහාරියට තමයි යමා මහ පෙළහර පෑ පෑම කියල. තථාගත බුදුරජාණන් වහන්සේ මේ යමා මහ පෙළහර පෑවේ මුළු බුද්ධ ජීවිතයේ තුං වතාව පන්සාලිස් වසක් වැඩහිටියා තිස්පහිදි බුද්ධර්ථයට පත් වුණ අසුවෙදී පිරිනිුවන් පෑවා. අවුරුදු හතලිස් පහින් තුන් වතාවක්. මුල් අවුරුදු හත ඇතුළතදි විතරයි යමා මහ පෙළහර පෑවා. අවස්ථාතුන තමයි පළවිනි අවස්ථාව බුද්ධත්තයට පත්වෙලා අටවිනි දවසේ දෙවියන්ගේ තිබිච්ච සැකය දුරු කරන්න යමාමහා පෙළහර පෑවවි. දෙක නෑයන්ග තිවිච්ච කුළමාන්නේ නැති කරන්න දෙවෙනිවර යමාමහ පල පෙළහර පෑල්. තුන්වෙනි වර, ගන්දබ්බ රුක්ක මූලයට වැඩම කරලා තීර්ථකයන්තුළ තිබිච්ච ලබ්දි මා්‍ය නැති කරන්න යමාමහ පෙළහර පෑවා. ඊට පසු යමාමහ පෙළහර පෑමක් බුද්ධ ජීවිත කොහෙවත් සඳහන් වෙලා නෑවිව. ඇයි. තතාාගත බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රාතිහාරිය විසය බෙදනෝ කොටස් තුනකට පේවද එර්දිප ප්‍රාතිහාරිය ආදේශන ප්‍රාතිහාරිය සහ දේශනා ප්‍රාතිහා එද්දි ප්‍රාතිහාරිය කියලකිවි අනිමා මහිමා ලගිමා පත්තිපාකම්ම කාමාව සාහිතා ආදී වසයෙන් මේ කොටස් බෙදෙනවා. අනිමා කියලකිව ඇහැට නොපෙනෙන මට්ටමට කුඩාවඩකුර. මහිමා කියලකිවි හිතන්ඩ බැරි මට්ටමට විශාලවඩකුරු. පත්ති කියලකිවි හිතූක්ෂණයකින් ඕනම තැනට යදුගුරු පාකම්ම කියලකිවේ ඈත තියෙන දෙයක් ළඟටගණ්ඩ පුළුවන්. කාමාව සාහිතා කියලකිවේ ධර්ම දේශනා පවත්වන වෙලාවට තමන්ගේ පැත්තත අවධානීය යොමු කරගෙන ඕනම කෙනෙක් තබාගෙනඉඩ පුළුවන්. එවගේ ප්‍රාතිහාරිය ක්‍රම මේ ප්‍රාතිාරි විසි තියනවා. හිපිද භාවනා ක්‍රම උපයෝගී කරගත්තාම ප්‍රගුණ කරනකොට ඒත් හත්වය උදාකර ගන්ට පුළුවන් හැකියාව තියනුම්. ඒ භාවනා ක්‍රමවලින් පිරිහෙනකොට අරව කඩා වැටන නිසා බුදුහාමුදුරුව එක ආගේ කළේ නෑ ප්‍රතික්ෂේප කල. දෙවිනික තමයිමි ආදේශන ප්‍රාතිහා ආදේශන ප්‍රාතිහාරය කියල කිවේ අනුන්ග හිත්වොල තියෙන දේවල් කියන්න පුළුවන් ඉන්දියාවේ තියනෝ මනිකා කියල සිල්පයක් එක එදත්ති බුණ අදත් තියෙනවා එ මනිකා කියන සිල්පය ප්‍රගුණ කරපුහම ඕනම කෙනෙකුට අනුන්ගේ හිතේ තියෙන දේවල් කියන්න පුළුවන් බලං හිටියවත් බදුහාමුදුර පප්‍රතික්ෂේප කරා. තථහගත බුදුරජාණන් වහන්සේ අගය කලා දේශනා ප්‍රාතියා. පන්සාලිස් වසක් සකල ලෝක සත්වයා. හට ධරමය දේශනා කරමින් මෙලව පරලව උභයාර්ථ දියුණුව බාහිරාත් ධ්‍යාත්මික දියුණුව ලෞකික ලෝකෝට්ටර සැනසීමසුවේ සලසාගන්න ධරමී දේශනා කළා. ඒ දේශනා ප්‍රාතිහාරිය බුදුහාමුදුරු අගේ කළා. ඒකතම එරුද්ධි ප්‍රාතිහාරිකය. ඊළඟට තතාගත බුදුරජාණන් වහන්සේගේ මේ හිත සමාධිගත තත්ත්යට පත්කර ගත්තහම, බලන පේනවා මං අද කාටද පීටවෙන්. මගෙන් අද ලොෝතුරා සැනසීම සුවේ ලබාගන්න කෞු්ද. ඒකටගෙන මහාකරුණා සමාපත්ති සුවේග. ඒ මහා කරුණා සමාපත්ති සුවේට සමවැදු නහම ලෝකෙ දිහා බලල පිහිටවෙන්න. ට තමයි සමාධී සමා පත්තිීශ්වර කියල හිළඟටට ලෝකේස්වර සමාධී සමා පත්තිීස්වර ඉලියකට ලෝකේසර ලෝකයට අධිපති ලෝකයේ බෙදනව පංවතුන කොටස්තුනකට කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකයේ කියල කාමභූමි එකොලාය දෙකට බෙදනවා සප්තකාම ස්වර්භ භූමිත් සහ දුගති භූමි කියල. එතට සප්තකාම ස් ස්වර්ගභූමි කියනකොට මනුශ්‍යලෝකයයි දිවලෝක හයයි වෙන් දුගති භූමි හතරයි නිරජ තිරිසං ප්‍රේත අසුරය මේ කොළහටකිනු කාම භූමි කියල. රූපභූමි දාසයයි අරූප භූමි හතරයි මේ ඔක්කෝම එකට එකතු කර ගත්තාම ලෝක තිස්ස එකක් කෙනවා. දාසේ ඇහතරයි විස්්සයි විස්සයි කොළයි තිස්ස එකයි. මේ තිස්ස එකට කියනු එක වචනයක් සක් වල කියලා. චක්‍රවාටයේ කියල. මේ චක්‍රවාටයට පායන්නේ එක ඉරයි එක හඳයිපි. මේ කයි. මෙවැනි අනන්ත ප්‍රමාණ චක්‍රවාටය වාට මේ විස්වය තුළ තියනෝම. විද්‍යාක්ඥෝ පරියේෂනයක් පවත්වනව මේ විශ්වය තුළ ජීවීන් ජීවත්වන ලෝක කොච්චර තියනවද කියලා මනින්ඩ. මැන්න. අපිට පේණි දෙකයි. සාමාන්‍ය මනුස්සයකුට පේණි දෙකයි පියවිය හට. ඒ මනුස්ස ලෝකයයි තිරිසං ලෝකයයි විිතරයිබින්. ඉන් මෙහා කිසිවක් පේ නිනෑෙන්. විද්‍යාඥෝ පයේෂනයක් පැවැත්තුවා විිස්වය තුළ ජීවවිීන් ජීවත්වන ලෝක කොච්චට තියෙනවාද කියලා මනින්ට. මැන්න්න. තාාවකාලික නිගමනයකට එළැඹෙනවා මොකක්ද නිගමනය මේ විස්්වය තුළ ජීවී ජීවත්වන ලෝක දාහතර ලක්ෂයකට වැඩි. අපිට පේන්නේ දෙකයි. විද්‍යාඥකනු දාහතර ලක්ෂයක් තියනවා. ඉතත් වැඩි. ඊළඟට කියනෝ තවතියනවා උපකරණන. තව තියනව ඔහොයන්ඩ උපකරන අපිළඟ නෑ කිය. අවුරුදු දෙදස් පන්සිය හැට හතරකට පෙට තතාගත බුදුරජාණන් වහන්සේගේ දේශනය ලෝකවිසය අචින්තිය. ලොතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම හතරයිතියෙන් නබුණ. ක්‍රම හතරකට තමයි බුදුහාමුදුරුවූ ධර්මයේ දේශනා කරමු. එකක් තමයි ඒකංස භ්‍යා කරන ඒකංස භ්‍යාකරන කියල කියන්නේ ප්‍රශ්නයට එක එල්ලේ උත්තර දීල විසඳනුව. එක ක්‍රමයන්. දෙමනි ක්‍රමයේ තමයි විභජ්්‍ය ව්‍යාකරන, සෙෝම්බ බෙදබෙදා, බෙදබෙදා, බෙදබෙදා ධර්මය දේශනා කරනවා. තව ක්‍රමය. තුංවනි ක්‍රමයේ තමයි පටි පුච්ා පටි කියන ප්‍රශ්න පුච්චා කියන වි විචාරනවා එකැන ප්‍රශ්න හනවා. අදාළ ප්‍රශ්නයට උත්තර දෙනු. තුම්වෙනි ක්‍රමය. හතරවිනි ක්‍රමය ටපනීය ටපනීය කියන්නේ උත්තර තියෙනවා දෙන්නෙ නෑ. දුන්නට කිසි ප්‍රයෝජනයක් නෑ. එවැනි උත්තර නොදුන් පිළිතුරු තියන උත්තර නොදුන් නිස්්සබ්ධ තාවය අගය කළ බුදු හාමුදුරුව ධරමතා හතරක්තිය. එක බුද්ධ විසය අචින්තියයි හොයන්ඩිපාකික. දෙක ධ්‍යාන විසය අචින්තියයි හොයන්ඩිපයික. තුන කරම විසය අචන්තියි හොයන්ඩිපාකික. හතර ලෝක විසය අචින්තියයි හොයන්ඩිපාක දැංගතුකොට මා මුලින් සඳහන් කළේ එකසක් වලක් එක චක්‍රවාටය මේ චක්‍රවාටට පායන්නේ එකම ඉරයි එකම හඳයි එතකොට බ්‍රහ්ම ලෝක අසඥතල සතර අපායට හැරෙන්ඩ ඉතුරු ලෝක විසි හතටම පායන්නේ අපට මේ පේන ඉරයි අපට මේ පිහන හඳම එක චක්‍රවාටය ලෝක විසි අචීතය හොයන් එපයි වබදවා. හිතකොට මේ ලෝකේසර ලෝකේට අධිපති බුදුරජාණන් වහන්ඉළඟට ධරමේසර ධර්මයට අධිපති මගේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහලවෙනකොට ආගම් හැට දෙකක් තිබුණ දෙසටක් සමයන් සමයන් කියන වචනෙ තේරුම් ආගම් කියන එකනේ ආගම් හැට දෙකක් තිබුණ මේ එකම ආගමකවත් නවලෝතුරා ධරමේ ගැන සඳහනක් ඇත්ටෙම නෑද. නවලොවතුරා ධරමයේ දීශනා කළේ මගේ බුදුරජාණන් වහංචි පමණමයි. මොකදද නවලොෞතුරා ධරමය. සෝවාන් මාර්ගයේ, සෝවාන් පලේ, සකදාගාමි, මාර්ගයේ, සකදාගාමි පලය, අනාගාමි, මාර්ගය, අනාගාමි, පලය, අරහත් පලය, අරහත් මාර්ගය අරහත්ඵලය සහ, නිවන මේ නවලෝතුරා ධරමයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පමණයි ඒ නිසා උන්වහන්සේට ධර්මේශ්වර කියල එළඟට සංගහේස්වර සංඝයා බෙදනව කොටස් වොනකට අග්‍රස්්‍රාවකයින් වහන්සේලා අසූ මහශ්‍රාවකයින් වහන්සේලා ප්‍රකෘති ශ්‍රාවකීන් වහන්සේලා තකට ඒච සංගහා අතීතාච්ච ඒච සංගහා අනාගතා පච්චුප පන්නාචයේ සංගා අතීත වර්තමාන අනාගත කාලත්ත්‍රයේ වාසී සියලු බික්කු මහා සංග පරම්පරාවට ආධිපතිත්තේ දරන්නේ මගේබුදහාන් සංගිහේශෂර කියල. ඊනඟට පින්වතුනි ගනිීස්වර ගණ කියන වචනතේරුම පිරිස කියන අර්ථයන බැදනව කොටස් හතරකට භික්‍ෂු භික්ෂුනී උපාසක උපාසිකා කියල. මේසිව් වනක් පිරිසට ආධිපතිත්වයේ දරන්නේ මගේ බුදුරජාණන් වහන්සේ. ලෝකෙ විසුරුණු බෞද්ධයෝ කෝටි දෙසීයකට වැඩී. ලෝක විසුරුණු බෞද්ධ. මේ පිරිසට ආධිපතිත්තයේ දරණ නිසා තතාගත බුදුරජාණන් වහන්සේට ගනිීස්සර කියල. එතකොට එර්දිහිස්්වර, සමාධිශමා පත්තිවර චිත්තේශවර හිතට අධිපති. මේ ලෝකෙ තියනුව පින්ගොතු කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි. කව දාක්වත් වෙනස් නොවන්න ධර්මතා. එවටගෙන සනාතන ධර්මතා, හැමදාම ලෝකෙ පවතින්න ධර්මතා. කිසිවෙකුටත් වෙනස් කොරන්ඩත් දෑ වෙනස් වෙන්නේෙ නෑ. එහෙම ධර්මතා අතර එක් ධර්මතාවයක් තමයි අෂ්ට ලෝක ධර්මවෙෙන්ව. අස්්ට ලෝක ධර්ම. ලාභ, අලාභ, යස්ස, අයස, නිින්දා, ප්‍රසංසා, සැප දුක් මේ අටට, ප්‍රතග්ජන ලෝකේ කිසිම කෙනෙක් කැමති නෑ මේ අටටමවෙන්න. ප්‍රථග්ජන ලෝකෙ මාට් ඔබත් කැමති හතරකට බන්න. අපි කැමැති හතරකුත් තියෙනවා අපි අකමති හතරකුත් තියෙනවා. අපි කැමති හතර ලාබෙට කැමති ප්‍රසිද්ධියට කැමතිී. හැමෝම කමැති ප්‍රසංසා කරනවට බහමන්දක් පනුවන් ගරු ලබනවට අපි හැමෝම කැමැති සැපවිඳනුවන් එ කැමති හතරන අපි අකමැතු හතරකුත්තියනෝ අපි හැමෝම අකමැති අලාබෙට අපි හැමෝම අකමැති අපි ලබාගත් ප්‍රසිද්ධිය අපට අහිමි වෙනුවන් අපි හැමෝම අකමැති අපට නින්දා අගෞරව අවනම්බු කරනුවන් පරිභාව කරනවා. අපි හැමෝම අකමැති දුක් විඳනුවන්. තතාගත චරිත එහෙමිකක් නෙබීවීම. අසමකි වේකන සමාන කරන්නට බැරි කියන අර්ථනි අසමගයන්. බුදුරජාණන් වහන්සේගේ චරිතය එහෙම චරිතයක් නෙවේවිෙන් මේ අස්්ටලෝක ධරමයෙන් අකම්පිතව ජීවත්විය හැකි ශක්තියක් බදුහාමුදුරුවන්ට තිබන අකම්පිතව ජීවත් එකයි පුට්ටස්ස ලෝක දම්මේහි චිත්තන් යස්ස නකම්පති මේ අස්්ටලෝක ධරමීෙන් අකම්පිතව ජීවත්විය හැකිශක්තියක් බුදුහාමුදුරුවන්ට තිබුණ.කට එක උදාරණයක් කියන්න. චිංච මානවිකාව බඩේ දරමිටියක් බැඳගෙන අල්ලස් අරගණනී වැඩි කළේ ගර්මනයක් හැටියට පිෙනී හිටිමි එතකොට අල්ලස් දීපුවයයේ ඉදත් හිටියා අල්ලස් ගන්න අය අදත් තින්නවායි ඒ අයයි ලෝක ඉන්න ොහැමදා නැතිවෙන්නේ ැනිී. දීප උපදෙශ මත බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ මහා විශාල පිරිසට සිව්වනක් පිරිසට භික්ෂු භික්‍ෂුනිී පසක උපාසිකා, සිව්ුවනක් පිරිසට ධර්මයේ දේ සනාකරමින් ඉන්න අතරත මේ චෙංචමානවිකාව බුදුහාමුදුරුව ධර්මයේ දෙසන මණ්ඩපේ, සේනාව මැද්දටා. ඇවිල්ල මේ සේනාවට කියනවා. මංම ලොකු බඩක් උත්සගෙනාවේ මොකොටද කියල කවුරුදත් දන්නේ නැටූ ඇති. ඔබට හොඳනරක කියා දෙන යායුතු නොයායුතු මඟ කියා දෙන කළයුතු නොකළ යුතු දේ කියාදනමි ශ්‍රමණ බවත් ගෞ්ටමයෝ කරපු දෙයක් කියන්නයි මං මේ මහා ශ්‍රමණයාට දාව මගේ කුසතුළ දරුවෙක් ගැබ්ගෙනයින් පිලිසිඳගෙන මට කාට්කවුරුත් නෑ යමක්කමක් ඉල්ලගෙන යන්ඩයි මංආවිී නො දකට එම නිින්දා කරනකොට බුදුරජාණන් වහන්සේ මොනවද කිවේ නැගනියන ඔබ ඔය කියන කාරණය ඇත්තක් ද ඔබ ඔය කියන කාරණය බොරුවක්ද කියා දන්නේ ඔබත් මාත් පමණක් චරගැඹරුත්තර මෝඩයන්ට ෝක දෙේරෙනවායි මෝඩයෝ කලබලවිඩ පටන් ගත්ත. හිතන්ඩ පටන් ගත්ත බුදු හාමුදුරු පිළිබඳ වැරදි විදිහ. මෙන්න මේ වෙලාවේ සක්‍රදේව ඉදිරයා මී වෙසක් මවාගෙන ඇවිදින් චිංචමාන විකාව බඩී බැඳගෙන ඉටපු රැහැන් පටවල් ටික කැපුවා බඩක් නෑ. බුදු හාමුදුරුව කලබල වුණේ නෑන? දෙන උත්තර දීප උත්තර පුදුම උත්තර. නැගනියෙනි ඔය කාරණී දන්නේ ඔබත් මාත් පමණ. කත්වාන කට්ටමුදරං ඉවග්බිනිය චිංචාය දුටවචනං ජනකායමජ්්‍ය. සන්තේන සෝමවිධිනා ජිතවාමුනිින්දු තන්තේජසාභාවතුතේ ජයමංගලානි කට්වාන කට්ටමුදරං ඉවගබ්බිණීයක් වේලිච්ච දරටිකක් මිටියක් හැටියට බැඳ ගබ්බිනීයා, ගර්වනයක් හැටියට පෙනී හිටියා. පෙනී හිටිය විතරද. චිංචාය දුට්ට වචනං ජනකාය මජ්්‍යයේ ජනයාමැද්දටයවිදිින් පහත් දුරුවල වචනවලින් මගේ බුදු හාමුදුරුවන්ට නින්දා කළ. අපහාස කලා අවල් අගෞරභ කලා අවනම්බු කළ. සන්තේන සෝමවිදින. සංසුන් මනසින් තැම්පත් මනසින් ජිතවා ජයගත්තා. තන් තේජසා භවතු තේ ජයමංගලානි ඒ තේජානුභාව බලියෙන් ඔබලාට. ජය මංගල්ලයක් බීවා ඔය එකයි කිවේ හිතන්ඩ එක්වා බුදුරජාණන් වහන්සේ බුද්ධත්තියට පත්වෙච්ච දවසහිදල පිරිණුවන් පානකම් මල් මාලායි වැටුනෙ කියලා වැඩිපුර වැටුුණෙ ගල් මාලා කම්පාාවනේ නෑ බුදුහන් ඒ චරිත හැටිපේ ඒ අනාධමත් කාලයක් සසට පුරුදුකරපු ශක්තියක් ඕකට නෙක කියන්නේ කන්ති කියල ඉවස අපට කොහහි දොහම විසීම සග පත්වවා අපට හෙම කියන්න ගත්ත උසාවිගිහිම් පොලිසිගිහින් ජරමර වෙලා මා ජංජාල ගොඩයින ඒ අපට ඉවසීම නැතිකමටනේ බුද්ධ චරිතෙහිම එකන්න මෙන මේ අස්ටලෝක ධරම වලින් අකම්පිතව ජීවත්විය හැකි ශක්තියක් බුදුුවම්දුරුවන්න චිත්තේස්වර, ධර්මීස්වර, ලෝකේස්වර, සංහේස්වර, ගනේශවර ආධිපතිත්තේ. අයිස්වර්ය භාග්්‍ය. එළඟට යසභාග්‍ය ප්‍රසිද්ධිය. පොල්ලතු පැළටත් එකයි සිටු මාලිගාවටත්තකයි, රජමාලිගාවටත්තකයි. ඕකට තමයි මහාකරුණාව. අපට තියෙනවා? බණ කියන මටත් නෑ ඔබටත් නෑ. බුදු කෙනෙකුට පමණක් සීමාවෙච්ච උත්තරය උත්තරී තරගුණාගය. මහා කරුණාව. අපට තිනෙ කරුණාවනි. අපේ කරුණාවේ ප්‍රබේධ තියනම්. අම්ම තාත්තට එකකරුණාවක්, බිරිඳට ස්වාමියයට එකකරුණාවක්, දූ දරුවන්ට තවකරුණාවක්, සහෝදට සෝදරියන්ට තවකරුණාවක්. නෑදයන්ට පරපුරයට තවකරුණාවක් හිතවතුන්ට තවකරුණාවක් තරහකාරී දැක් අ හම තවකරුණාවක් නැද බල. අපි කරුණා විධයි බුදහාන්දුරන්ගේ කරුණාව මහාකරුණා. රාජමැදුර මේ දුගීගයක යන්න බේදකිසිනොතාක සෑම තැනම වැඩලෝක සතුන් සංසාරභවිගමිදවූ සීල සමාදිගුණෙන් යුතු සෝබන කරුණා මහානදියක් මම නම දිංමුුණ පාදපියුන්යුග සාදුකාබැතිනේ ඔය මහා කරුණාාව බුදුරජාණන් වහන්සේළඟ නොතිපුනා නං අදංගුලිමාල කොේද? අම්ම මරණු පංචානන් තරී කරම සුන්දරී බෙල්ලි වැලදාගෙන සුන්දරී පරිබ්බ්‍රාජිකාව මැරුවා තතාගත බුදුරජාණන් වහන්සේට නින්දා කළ කලබලන බුදුරජාණන් වහන්සේ නිසා කී දාහ කීකෝ ලක්සයක් කී කෝටියක්ී ප්‍රකෝටියක් සැනසුනාද ආලභක යක්ෂයක් ච්චර දරුණු පුද්ගලේ එතකොටකිසාගෝතමිය රජ්ජුමාලාව මේ මහා හැම කෙනෙකුටම බුදු හාමුදුරුවූ පිහිටවුණාව මහාකරුණාවකි වේක පොල් ලතු පැළටත් එකයි සිටුමාලිගාවටත් එකයි රජමාලිගාවටත් එකයි මේක තමයි මහා කරුණා බදුහාමුදුරුව ප්‍රසිද්ධ වනීමේ මනුස්සලෝක පමණක් නෙවෙයින තුන් ලෝක ධාතුවේම ප්‍රසිද්ධ වුණා අපේ ඇ ටිකක් ප්‍රසිද්ධ වෙනකොට බුදු අම් මේ ලේකම්ලකී දෙනෙ කකින්නවද බලන්න දොරවල් කීයක් ඇරගෙන යන් ලෝන එම හරි චාම් ජීවිතයක් ගත සැහැල්ලු ජීවිතයක් බුදු හාමුදුරුව ගත යසභාග ප්‍රසිද් ප්‍රසිද්ධ වෙන්න වෙන්න වීකරල මෝරල බිමට නැමෙනවා වගේ නිහතමානී වන්න. එතකොට තමයි චරිත බැබලෙන්නේ. මේ නිහතමානී ගුණයතින්නේ බුදු පසේ බුදු මහරහත් උතුමනට විතරයි. අපි සමහර වෙලාව තාාදරයට ගෞරවට ලංගතුකමට එහෙමකිෙනවා නිහතමානී මනුස්සයා කියලා. වැරදි නිහතමානී කියන වචන පාවිච්චි කරන්න පුළුවන් බුදු පසේ බුදු මහරහත් උතුමනට පමණ මයි එහෙනම් අපට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රථක්ජන ලෝකේ නිරහං කාර සහ අනතිමානී අපට නිහතමානී ගුණ නෑ අපට තියෙන්නේ නිරහං කාර සහ අනතිමානී ගුණ බදුදහාම්රනට ගොන තිබුණා යසභාග ඊළඟට විගුත් ශ්‍රීභාග්‍ය රූප සම්පත්තියේ මේ වටපිටාව තියෙන සියලු බුද්ධරූපදිහා බලන්ඩකෝ නෙතත්නෙ වෙනවා හිතත්න වෙනවා ගතත්න ඇයි සතාගත මගේ බුදුරජාණන් වහන්සේ වීතරාගයි වීතදෝසයි වීතමුව. අපේ රූපෙදිහා එක විනාඩියත් දෙකක් ඇහි පිල්ලං ගහන්න ඇතුව බලාගනීන් ලොක මොකුද වෙන්න ිලවලන්. නොකද වෙන්නේ. ඇයි පිල්ලං ගහන්න නැතුව එක විනාඩියත් දෙකක් බලාගෙනන්නට රාග ඇයිස්සනෝ දේශය ඇයිස්සනෝ මෝහය ඇයිස්සෙන. ඇයි. අපි අවීතරා ගයි අවීත දෝසයි අවීතමෝවා ඒන වෙනස ඒකතුම වෙනස බාධයක් විවාදයක් කැනකොට ඔන්න පටිගේ තරහයනො එතන මොක වෙන්නේ ගහන්ඩ හිතෙන ඒ අපේ ස්ුභාවනේ අමුත්තක් නවී එතම සුභා ප්‍රථක් ජනගතියේ බුදුරජාණන් වහන්සේ දිහා වැඩගෙන බුදුවම් මේ එලි වෙනකං ඉන්න පුළුවන් දවස් කනා. රාගයයිසිෙන්ෙත් න දවීශය අයිසිෙන්න්නෙත් නෑ මූහය යිසිෙන්න්නෙත් නෑ බදු හාමුදුරුව වීතරා ගයිවීත දෝසයි වීතුමූ අපි රූ පෙහෙමෙන සමහරු ආවී තතහගත බුදුරජාණන් වහන්සේගින් බනහන්ඩ නෙවෙ රූපෙ දිවා. ඒ රූපෙදිහා බලාගෙනීන්නකොට නෙතත් න වෙනවා හිතත් නි වෙනවා ගතත් නිවෙන්. එදා විසිදහසක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන තතාගත බුදුරජාණන් වහන්සේ එඹුල්වත් පුරේට වඩිනකොට යසෝදරා දීවී රාහු ලොකුමාරිය ළඟතියාගෙන ලස්සන ගාත නමයක්තුව නරසීහ ගාතා. ඔක්කොම කියන්න බෑ වෙලා විවරේගෙන යන්නේ. චතිනීල පථේබිය චන්දුු තාරගනාා පරිවටිතරූපු සාාවකමජ්්‍ය ගතෝ සමනින්දුු ඒ සහිතුයිහ පිතානරසිහෝ නිල්වන් ආස්ථලයේ තරුපිරිවරා ගත්ත පූර්ණ චන්ද්‍රයම් මණ්ඩලේසේ මහා සංගරත්න පිරිවරා ඒ මැදවඩින නරශේෂ්ඨයා ඒ සහිතුයහපිතා ඔබගේ පුත්තාත්තා පියතුමා. බුදුහාමුදුරන්ගේ ශරීරී ලස්සන තමයි කියන්නද. එකනින් ශ්‍රීභාග් රූපස්රී. නෙතත්න වෙනවා හිතත් නිවෙනවා ගතත්න වෙන කේන්තිගිය ඕන මලාවකම කාගවද්‍යහා බලන්ටිපා. ගින් බුදු හන්දුරග රූපෙ දිහාවාඩිවල බලාගෙන. නිවෙනවා. වෙන්ඩයිරූ පිඩක්වාගේ නිවීහිගෙන යනු. ශ්‍රී භාග. ශ්‍රීභාග ගැත්තෙක් ීළඟටෙන්නේ ධර්ම භාග. තතාගත බුදුරජාණන් වහන්සේගේ බුදුබන අහ පුක් කිසි කෙනෙක් හිස් අතින් ගිය නෑන සීයක්ක්කාවත් අනුව නමයක් නිවං අවබෝධ කරග. ධර්මභාග. ඇයියේ තතාගත බුදුරජාණන් වහන්සේ ධර්වාසනාරූඩ උනහම බලනවා ඉන්න ඔක්කෝව දිහා බලන පරචිත්ත විජාන නක්ඥ අනුන්ගෙහිත් බලන්න පුළුව අපට තියෙනවද? වල ධර්ම බලන්නේ අනුන්ගේ ඕපදූපනය යදකුදනේ. අනුන්ග හිත්නේ බලන්නේ. ඒකටයි ඇ පුුරුදුවෙන්නු. බුදු හාම්දුරුවහෙමනෙමෙයි ආපු හැමෝමදිහා බලනවා බලලා ඒ ඔ කොටම ගැලපෙන එක ධර්ම දේශනාවයි කරන්නේ දේශනාව අවසංවෙන කොට කොටසක්. සෝන් පලීට පත්වනෝ තවකොටසා සකදා ගාමි පලීට පත්ති නෝ තව කොටසක් අනාගාමි පලීට පත් නෝ තව කොටසසා රහත් පලීට පත්වෙනවා. පටවෙලා ිංන් ඉන්නන්නේ අික්කන්තන්ම් භෝගෝතම සේයති භෝතම දකුම් කල් වී මනස්කාන්තයි බුදුහන් රබෝහන්සික දේශනාව. නික්කු ජතංවා උක්කුච්චයියේ යටිකුරු කර භාජනයේ උඩුකරු කරාගේ පටිච් චන්නංවාවිවරයය. කට වහලති බිච්ච භාජනය කටවහුන්හැරියගේ මුල්ලස්සවා මක්්ගං හාචික්කේයිය. මංමුලාවෙල වාර්ගයේ වැරදිල වැරදි මාර්ගකයනකට නිවැරදි මඟ පෙන්නල දුන්න වගේ අන්දකාරේවා. ත් ජෝතන් ධාරය ගණ අන්ඩකාරක යනකොට තෙල්දාල පහනපත්තු කරල එලියක් ආලෝකයක් දුන්න වගේ චක්කුමන්තීරූපාණි දක්කින් තීති ඇස් දෙක් නැති ගෙනෙකුට ඇත්ද දෙකගත් දුන්න වගේ අජ්්‍යතක්ගේ අද ඉඳල පානුපේතන් පනැතිබෙනතුරා සරණංගතන්ති බුදු හාමුදුරුවනේ මං සරණ යනවා දරමවාගේ. කාමභහක්ගේ අනුන්ට උඩවූපකාර කිරීමේ ඇතිකමෙන. ට පැවිසි හතරත්වය නො විසිහතරෙන් ප විසි දෙකක් බුදුරජාණන් වහන්සේ ලෝක ප්‍රජාව වෙනුවෙන් ගත කරා පැය දෙකයි විවේක ගත්තය පහුවෙන් දට වැඩකරන්න අහලති නදෙන්. පැවිසිහතරෙන් පැවික් නිස්සරණත් දයාසයෙන් කිසිදු ලබා පේක්ෂාවකින් තොරව ලෝක ප්‍රජාව වනුවෙන් වැඩ කරන වැඩකරපු එක්කෙනෙක් ගෙන නව කියන්න එදත් නෑ අදත්න හට න බුදු හාදුර විතර. බුද්දු සමිඳුණී ඔබ හාසමවන්නට කිසිවෙෙක් හෝකිසිවෙකු නැත මිහිපිට දෙවුලොව හෝබඹලොව ඉපදුනාට නොහැකය බුදු සමිඳට සමවන්නට ප්‍රයත්න භාග. බුදුහාන්දුරන්ග උත්සාහි ලක්ෂන තුනයි එක ආරම්බධාතු පටන්ගත්තා දෙක නිකම ධාතුූ කරගන ගියා තුන පරක්කම ධාතුූ මන සම්බාධක පැමිණියත් කමික්නෑ අරමුණ ඉලක්කය ඉටුුවෙනතුරු මමමී ගමනයනුව ුදු අසුවක් ජීවත්ව වනු මගේ බදුහාමුදුරුව පිරිණුවන් මංචකයේ වැඩයිඳගෙන අපිට කතා කරන. කෝමත කතා කන. පරිපක්කෝෝවයෝමයිහන් පරිතන් මම ජීවිතන් පහයවෝ ගමිසාමි කතන්මේ සරනමත්තනු පරි පක්කෝ වයෝමයි යහම් මංඟන් හොඳටම වයසටක හිල්ලා. අස වූවා. පරිත්තම් මම ජීවිතම් මම තව ටික වෙලාවක් දීවත්න. පහාය වෝ ගමිස්සාම ඔබ සියලෝ දෙනා අත්හරිනවා කතන් මේ සරනමත්වනු මගෙන් ඉටුවියේතු යුතුකම් කොට සමං ඔබ වෙන්ුවෙන් ඉටුකොට අවසං කාටද දෙනෙ ඔතට එන්න පුළුව. මෙතැන්ට එඩ පුළුවන් කාටද. අන්න එතැන්ට කාට හරි එන්ඩ පුළුවන්න්නන් බුද්ධන් සරණං ගච්ඡා. කයිනූතුන් මම බුදු සරණයාමි, බසීනෝතුන් මම බුදු සරණයමි, ශීතිීනූතුන් මම බුදු සරණයාමි. සම්මා සම්බුදු සරනයමින් ආකාසට්hාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුഞඥන්තන් අනුමු දිත්වාචි රංග්‍රක් අන්තුලෝක සාාසන පුඥන්තං අනමු දිිත්වාචි රංග්‍රක්කන්තු මේගරු. පුഞ්ඥන්තන් අනමු දිිත්වාචි රංග්‍රක් න්තු මම්පරන්ති ධර්මත්සමනා නිසංස බලයෙන් හැමටම හපතක් සිද්ධ වීවා. හැමදි නාම රැස්කරගත් උදාාරවඋතුම් පෝන්න ශක්තිය පළමුකොට බෞද්ධ්‍යානාලිකාවේ නිරර්ුමාත්‍රුවර අප සහෝදර කල්යාාන විිත්‍ර, ශාශ්‍රවති අපවත්තී වදාළ දරනාාගමක සලදම්ම සාමීින් වහන්සේට සම්බෝධි විහාරස්ථානී නිර්ුමාත්‍රුවර, අපවත්තී වදාලා ති පූජනීය. අපේ ඒපානදුර අරී දම්ම සාමින් වහන්සේ ආදීකොට අපවත්වී වදාළම් සියලූ මහා සංගරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ේසි ලනී රාවිට මහත්මිය ඇතුළුකොටේ දරුවන් දෙනා නමින් පරලෝස පත්වන්ට එදනු දහට වන ගුණානුස් මරණය සිදු කරනු ලබන මාලනී වරාවිට මහත්මියය ගියාදරබර ස්වාමි යාබන GජදKේ වරාවිට මහත්මාට මේ පින් අනුමෝදන් වෙත්වා දෙමව්පියන්ටත් WM මැතිස්පෙරේරා මහත්මා මහත්මියටත් ඒ සහෝදරෑ වන WM අමර්සේන මහත් WKේ වරාවිට මහත්මාගේ දෙමවපියම් වන වරාවිිට අපපු හාමි මහත්මායම මහත්මිය. යස සිරි වරාවිට මහත්මා චර්ල් ත්‍රොදජගෝ මහත් ඒවගේ ම කමල් රොද්‍රගෝ මහත්මා විජේෂයකර මහත්මා එ මහත්මිය මිතිලා කන්නං කර මහත්මිය ආදීක කොට නම්කිීපු නොකයෙපු. යම්තාක් නෑහිතවතුන් වෙතොත්ඒේ හැමෝට මත් රටවිෙනුවෙන්මියගේ විරෝධාර රණවිරුවන්ටත්. නාම පපති භාාවික ිපත්වලින් සහයුද්ධේ නිසාභමියගේ හිංසකරට වැසියන්ටක් කරුණණාවව සංගතයෙන්මිය ගේ හහිංසකරට වැසියන්ටත් මී පින එකසේ අනුමූදම්බෙත්වා කියීන ප්‍රාට්ඨනාවෙන් පින්දෙමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ැති දෙදිය ෝ ේපින්ෙන් අනු ෝදන් ෙත්වා දෙවියන්ගේ සේසිරු වර්ධනය කර ගනිත්වා. මාලනී වරාිට මහත්මිය දායකත්වේ දරුණු දරු දෙදනාා චින්තක මහත්මා හැසිනි මහත්මිය, ගාමිනී මහත්මා මාදවී මහත්මිය. එවගේ මාදරර මුුණබුරු මිනිවිරියන් සියලු දෙනාමත් සමන්ගගේ ඥාතීන් හිතවතුම් සෑම සියලු දෙනාමා රක්ෂසාකුට රැක දෙෙත්වා, පොදවේ කරනකි රක්ෂා ්‍යාපාරික, ෙලදාම්ටයුතු ගොවිතැන් කටයුතු විේෙන් සියස් බාලිකා විද්‍යාලයේ පාසැල්ලන අවදියේ ඉඳලා අවරුදු හැට පහක මිතුදම පවතිනය කල්්‍යාන මිතුරියන් සියලු දෙනාාම ආරක්ෂාකොට රැක දෙෙත්වා. අවේරටත් මේ සම්බුද්ධ සාසනයත් මේ පුුණන්න්‍ය භූමිත් ආරක්ෂාකොට රැක දෙෙත්වා අපි වජර ඥාන ප්ඩි හාමුතුරුව මෙහි කාරි මණ්ඩිය සියලු දෙනාම රැක දෙෙත්වා. කොරෝනාා වසංගතේට ගොදුරුවේ සිටින සියලු ඒ අසරන රෝගීන් රැක දෙත්වා. දෙවියෝ අපේ රටාරක්ෂා කර දෙෙත්වා අමනිවනින් සැනසෙත්වාකිනැහැඟීම. ආකා සට්ාජබුම් මට්ටා දේවානාගාම හිද්දිිකා පුඥන්තන් අනුමෝදිිත්වා චිරංග්‍රක් අන්තු ලෝක සාාසනන් චිරංග්‍රක්කන්තු මේ ගරුම්, ් අනුමෝදිත්වා චිරංග්‍රක්කන්තු මම් පරන්ති. ඉමිනා පුඤ්ඥකම්මේනමාමී බාල සමාගමූ සතන් සමාගමූ හෝ තුජාප නි්බානපත්තිය. අවසාන වස්සේ මෙහෙම කියන්න. ඉදම් මේ පු්ඥං. මේ පින ආසවක්කයා වහං හෝතු නිවන්සුව පිණිසම සේතුවේවා වාසනාාවේවා. බැතියෙන් වනනට ඔබ ඔද තෙදගුණ අරහත්න් බුදු රජ අවසර දෙනුමැන නිවුමට සිත්ගිනි අසරනලෝධන හැකිවේවාමට බාලය බුදුගුණ අභිවාදන සීලිස්ස නිච්චංවද්ධාප්‍රචායනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුවන් වෝ ස්කම්බල ආයුරාරෝගය සම්පත්ති සග්ග සම්පත්ති මෙම චතෝ නි්බාන සම්පත්ති මිනාතයේ සමිජ්ජතු තෙරුවන් සරලා